අදේ විශේෂ සාපීක්ෂතාවදය ගැන තුන්වෙෙන වීඩුව එක මද කියල දෙන්න යන්නේ අතිේශය වැදගත් සංකල්පය. ඒ තමයි කොහොමද කෙනෙක් කාලය හරහා ගමන් කරන්නේ කියන එක. දැමයි මම කියල දෙන එක මේ වචනහරම්භයක් කරී එම නැත්තම් මේ අමුත මාහහෑමක් නෙවෙ නෑ. විද්‍යාත්මකෝ අපිට ඔප්පු කර හැකි විදිහට කොහොමද කෙනෙක් කාලය හරහා ගමන් කරත්. මේ කියන කාරණම්ම ඉතාම සර්ලෝම එක පැහැදිි කලා දෙන්න. ඇත විශේෂ සාපේෂතාවාදය කියන සංකල්පය ඇතිවනේම මේ මතවාදේ සංකල්පය පදනම් කරගෙන මමද කියල දෙන්නේ යන මේ ඇත්ත්‍ර මුලින්ම හොයාගත්ත ඇල්බ ටයින්ස්ටන් කියෙන වි්‍යාඥා ඇතුමා ඉදිරිපත් කරපු අදහස්ස නිසාම තමයි මෙ විශේෂ සාපේක්ෂතාවවාදය කියරීම මතු වෙලාවේ ඉතින් ඒ සංකල්පය මම අද කියල දෙන්නේ යනේ කාලය අරහා ගවන් කිරීම කියන එක. නැන් ඇයි මේක කරන්න. ඒ ේතුවතර්මයි මම හිතර දෙයක් සෑම්විටම මේ අපේ සමාජය තුළ විද්‍යාව ගනිතය දර්ශනවාදය පිළිබඳ සංකල්ප වඩා පැහැදිලිව අපේ සමාජයේ මුල් බෙස ගණඩ. මොකද විචානවත් සමාජයක්, උගත් සමාජයක්, දැනුවත් සමාජයක් විදිරි ස්රාටයන්ඩ එක අතිේශයේ වැදගත් කියලා මට හිතරට ඒ සඳහා දෙන්න මුලන් පුංචි තල්ලුවත් තමයි මම වීඩියෝ ඉදිරිපත්කිරීම ඒවගේ මෙ සංකල්ප ඉදිරිපත්කිරීම තුළින් කරන්න උසාහ කරන්න දෙම සංකල්පය අප විතාම සරල තැනකින් මොලින්ම පටන් ගමු. මොකක්ද මේ කාලය කියලා අපි අතුුරගත්. මූලික වශයෙන් අපිට කාලය කියන ගැන තේරම තියෙනමක් එක හරේ සරලයි නැ අපි මේ වෙලා අපේ වටපිට දැ බැලුවෝත් ඔොකළට පේනව සෑමදේක මමකිසි වෙනස්කමකට ලක්වෙමින් තියෙන් මේ ලෝකයේ තියෙනව ස්භාවයක් නොනවත්වා දේවල් වෙනස් වෙන එතකොට මේ වෙනස් වෙන දේ නොනවත්තාම වෙනස්වීමේ ක්‍රියාවලිය අප ග්‍රහණය ගරගන්ට භාවිතාා කරන බෞද්ධික විද්‍යාර්මක රාශියක් තමයි කාලයගෙල කිය.ඒ සරලදයක් හිත අන්න මේ ගහක කොලයක් සුළඟට වෙනෙනවා. හරි එහෙට යනවා මෙහෙට යනවා. මේ මේ වෙනස් වෙනවා කියල තේරුම් ගත්ති කහොමද. කානාලය නිසා එමනේද. ඉටි පන්දිමක දැල්ලක් එහෙටමට සෙලවෙන. දීප්තිය අඩුවෙනවා වැඩි වෙනවා. මේක වෙනස් වෙනවා. කොහමද මේ වෙනස් වෙනවා කියන ද තරම්ගන්න. කාලයට සාපේක්ෂවනය දේමනක් ලෝකතර සෑමද මේ විදියට කාලයට සාපේක්ෂව අපිට කියන්න පුළ ඒක නිසාපිකනවා කාලය කියලා කියන්නේ මූලික භෞතික විද්‍යාත්මක රාශියක් කියනෙ තර කාලයට සම්බන්ධ වෙලා විවිධ බෞතික විද්‍යාත්මක රාශීන් ගොඩ නැගීමේ හැකියාවක් තිය ද දාහරණයක් විදේශ හිතන්න යංකිසි කෙනෙක්. යාගේ ඉන්න ස්ථානය කාලය අත්තික වෙනස් වෙනුවන දැ ඒ අපි ඒ විස්ථානය යංකිසි කෙනෙ ස්ථානය යංකිසි දේකට සාපේක්ෂ අපි මැන්නවා අපි කියනවා ඒකට විස්ථාපනය කියන බෞතික රශ්ියයන් අනි දුර දෙවනටතම් විස්ථාපනය කියෙනසා ඒකත් මූලික රාශියය. එතකොට කෙනෙක්ගේ ස්ථානය මේ කානයක් එක් ස්ථානය ගැනේ දුරපමාණය කෙනෙ එක වෙනස් වෙනනක් අපි ඒකට කියන මූලික රාශ් දෙකයේ වෙනස් කන වේග කියන. ර එනම් කාලයකඉන්න බෞතික රාශියත් අනිත් භෞතික රාශීනුත් එකති වෙලා වෙනස් වෙනත් භෞතිකරාශීන අදරගද මේක තමයි අපි සාමාන්‍යිං කාලයවිල්ිවද අපිගාව තියන මේ මූලික සංකල්පය විදියට අපි තේරුම් ගන්න. දැම් මේ එක මූලික භෞතික රාශයයක්නේ එකක නිසා මේක මනින්න සිද්ධුවෙන. එති කාලය මැනීම සඳහා අපි කාල මිනුම් උපකරන්න අපි ගෙන ක්‍රෝනමීටස් හොඳම තියන ක්‍රෝන මීට ගත්ම ලෝස අත් ො ෝස හ ඇති ඊට කලින් මිනිියකොළ න්නට වැි වැලි ා විච්චි කර ලෝසවක් ඉස්සරමිනිස හැදුව. ඉට වසේ ොර ලෝසු කියන එක වර් පාතෙටිය කියලෙගක් තිබුල ඉති ඔය වගේ. දෙදංග විල්ලා පේදන්නනවා මේ ගිය පද්ධති මදිින් ක්‍රියාත්මග න ො ලෝස තිය. ඉට ල් ො ලෝස තියන ල්ෙක්්‍රොනික පදති විදි හසිර යගේ විධ ආකාර ඔරුලෝසු වර්ග අතිීශය ගණනාවක් මේ ක්‍රෝනමීටර්ස් මිනිස්සු හොයිලා තියනවා. එතකොට හැබයි මේ සියලුම මේ කාලය මයින උපකරණවලඒක පොදදු ලක්ෂණය තිය. එහි සිද්ධ කරන්නේ මේ කාලය මයින උපකරණයකින් යංකිසි නිශ්චිත. කාල පරිමානයක් මතුපරලා දෙනු. එ නිශ්චිත කාල පරිමාණයේ ගුණකිරීමක් විදිට. තප්පරනම් තපපර මිලිසකරන්නම් මිලිසේකන්. ඉට පස්ස පෑනම් පැය. ඔය වගේ විවිධම එකහා සමාන කාලෙයේ බෙදීම් විදියට අපිට පොළුවන් මේ කාලය. අපිට මිනුමක් විදියට භාවිතා කරන්න. හැබ අප තේරුම්ගන්න ඕනි කාරණාවක් තමයි. මේ කාලය කියලා අපි අර යංකිසි ක්‍රෝණුමීටනයක් භාවිතයෙන් අපි ගන්න මිනුම. ඒ මිනුමක් විදරයි. ඒක කාලය නෙමි. දැන් මේ වගේ දෙන හිතන්න කෙනෙක්ගෙන් අහනේ දුරහෙම ැම් විස්ථාපනය ැන කක්ද්ද කිය ඒ මනුසැ කියන මෙහම. මේ යන්කිසි ඒ කියල සහ බී කියර ස්ථාන දෙක් අතරතියට දුරහෙම නැත්තම් විස්ථාපනය කියල කියන්නේ. ඒ වල ඉඳලා බීවලට ලබගාවී හැකි කෙටිම්ම ගම මාර්ල. කියල එහෙම කිවොත් ඒක වඩා විසිිෂ්ට අර්ථ දැක්වීම, හොඳ අර්ථදැක්වීමක් මීටර් වලින් මැන්නාවේ ඒ දලා බීරතියන දුරපමාණය මෙචරගේන්න වඩ. තෙර ඒ වගේ තේරුම් ගන්නන මේ කාලය කියන්නේ වෙන භෞතික රාශිය. නමුත් කාලයේ මැනුම් මග කාලයේ මිනුම් කිරීම මගේ නබි ලබාදනය අන්කිසි අර්ථර්ථනයක් ත අපපර මෙච්චරයි පෑම මෙච්චර ගානක් ග්‍යා කියන එක කාලය නෙමෙක්. ඇතර මේ එක කාලයේ මිනුමක් විතරයි මේ හොඳන්ට තේරම් ගන්න ඕනේ එකයි දෙවනි වදාවටත් ම කියර දුන්න මේ කාලය කියන්න මිනුම නෙමේ නම් මොකක්ද මේ කාලය කියන්න. කාලේ කියන්න මොකක්ද කියලා තීරුම් ගන්ඩ ඇත්තනම සිතුවිල්ලි පරීක්ෂණය කරගෙනවා ඇල්බර් ටයින්ස්ටයින් කියෙන විද්‍යාඥන ඇති මෙතුමා මේ සි අරගෙනපු සිතිවිල්ලි පරීක්ෂණය මත දමයි මේ විශේෂ සාපීක්ෂථාවදී ඇත්තම ගොඩ නගන්න. ඉතින් අපි එතුමා කියව විදිර වේ තරම් ගන්ඩ වලු එතකොට වඩාත්ම වේක පහැදිලිවී කියෙන හිතනවා එතුමා හිතුවම මේ කාලය කියන සංකල්පයේ වඩාත් හොඳින් තීරුම් ගන්න මේ විශ්වයේම තියෙන අපි හැම කෙනාටම එක විදිහටම ඇග්‍රී වෙන්න පුළුවක්. ඒ කියන්නේ මේ හැමෝටම එකග විය හැකයි යංකිෙසි මිනුමක් අපි වාාහිතා කරන්න ඕනි කියලා.ඒ මිනුම ගෙනාපි ගිය පාර් පාඩමෙන් කතා කර අපි දන්නවා විද්ධච්චුම්බග තරංගවල වේගේ. මේ ලෝකේ ඕනෑම රාමෝක එකහා සමාන. ඒ මේ පෘතිතු විය මත ඉඳදල මැන්න්නම්. ඉර මත ඉඳල මන්න්නම්. එම න විස්්වේ ඇන්ද්‍රමීඩා ගැලක්සිී කොයාර ඉඳල මන්න්නති නත මස්සය ඔකෝනෑම තැනක. ඉඳලාම කෙනෙක් ආලෝකී වියගේ මැන්න්නොත් එක එක හා සමානයි. ඒ අපි ගිය සතියේ විශේෂ සාපේක්ෂතවාදය යටතේ අපි මැක්සුවගේ සමීකරන කියන පාඩමේ යට අපි ඔප්පු කරල පින්වා. ර එහෙනං මෙන්න මේක හොඳ මිනුමක්. බලන මේ විද්‍යාත්ඥ හිතන හැටියායි හිතන ක්‍රම විදිියක අතිශ්‍යය වැදක. එතමයි හිතුවා අපිට මේ මේ ආලෝකී වේග භාවිතා කරලා, අපිට පුළුවන්න්නම් කාලය මයින උපකරණයක් හදන්න. මේක දමයි හොඳම විදිහ මේ කාලයකන එකක තීරුම්ගන්. න් ඒ සඳහා එතුම හරි ලස්සන මේ සිතුවිලි උපකරණය කරගෙන මේක ෆිසික්සල මේ ගොඩාක් තියෙන දේල්තම මේ සිතුවිලි පාරීක්ෂණ ර ඒවා හරි වැදගත ඒවයින් ගොඩාක් මේ අපිට බෞතික විද්‍යාත්මක සංකල්පව ඇඩ්නහන්ස් කිරීම ප්‍රගමණය කිරට බඩු උදවවෙන්. එති මෙන්න මේකයි එතුමා අරගෙන අප මේ අපි මේකට කියන ලයිට ලොක්් එකක් කිය ඒන මෙතන තියන හරයේ සරල්ල දෙයක් තැන් මේ ලයිට් ලොක එක හරීමම ලේසිය හදන්න මෙතුමා කිව්වා ගණ්ඩ තල දර්පන දෙක්. මේ තලදර්පන ටිකක් හොඳටමාගේ හොඳදට හදල දීන්නවන ඒ කියගන්නන්නේ මොකක්වත් මේ එක මත වැටන ආලෝකයේ අඩුවීමක් වන්නඩ බෑ ගැන ශක්තියානයක් වෙන්න බෑ මේ තල දර්පනය දෙක අරගෙන එකනෙකාට යංකිසි දුරපමාණයක ගෙන කා්ට සමාන්තරව පත්තකල අන්ඩෝන ැර මේ පේරන්න දෙම රූපයක් දාන්නම් මේ තල දර්පන ඔන්නඔේ වගේ තම බිස් සකස් කරලා තිෙනෙ ඊනඟටම මොකද කරන්නේ මෙ තල දර්පනවලට ලම්බකව පුංචි ආලෝක ස්පන්දයක් මේ පද තියෙන ලබා දෙෙන යි පල්සක පල්සකල් ලබාදන කට දන්න ආලෝකේ ගමන් කරන ගමන් කරලක් තල දරපනේක ඇදදිල පරවර්තනය වෙනවා. මේක පරාවර්තන සිද්ධ වනෙන ලම්බකෝ. ලම්බක උඩේකින් පාවර්තය වෙලා නැවත පල්ලහැන පල් හයක යයි පරවර්තන උඩට න මේක විදිීර ික් ොක් ටික් ොක් ග මේකඒ සද දෙෙනෑ. හරි එකන ගඩටයි පල්ලහයි පරාවර්නය වෙවි මේක අස්සා සදාාධනකේ දක්වා විීරතියි. එහනම් අපි දන්න ආලෝකයේ ගමන් කරන්නේ සෑම විටම විශ්වය කොහෙ වුුණත් නිශ්චිත වේගයකි. එහෙ නං අපට තේරුම්ගන්න පුළුවන්දේ තම මේ තලදරපන දෙක අතර යංකසි නිශ්චිත දුරක් පවත්වන නිසා. මේ තලදර්පන දෙක අතර මේ ආලෝක පරාවර්තනය වීමේ කාලා කාලේ. පරවර්තන්න දෙකක් අතර කාලය අපිට යංකෙසි අර කාලයේ මිනුමක් විදිර ගන්න පුල මං කිවන යංකෙසි කාලය එක් හා යන්කිෙසි මිනුමක්.ඒ මිනුමක ගුණනිතයක් විදිරතම කාලේ මයි නේනම් මේ ලයිට් ලොක්් එකත් හරි පුදදුම අරුම පුදුම ලොක්ක එකක් හැවි ඇයි මිතුම මේ පවිච්චි කරේ මේ ආලෝකය කියන එක මුලු විශ්වයේ හැමෝටම එකඟ වෙන්න පොළුවන් එක් තරා නියතයක් කියන එක ආලෝකය ප්‍රවේග. දඟ මේ පරීක්ෂයට යම පරීක්ෂණය හර සරලයි. මේ වගේ ලයි් ලොක් දෙක් හදා ගන්නවා. මේ එක ලයිට් ලොක එකත් තියනවා බූමියේ නිශ්ෂල තනක. අනිෙ ලයිට් ලොක් එක ගිහිල්ල තියනවා අපි ෝචියයක් ඇල ල් ටන් හිතවත්. යැන යන්කිසි වේගකින් ගමන් කරන ව කෝච්චයක්. හිතන්නක මේ පැට කිලෝමට සීයක වේගෙන් ගම කරන්න දුම්රියක් ඇතලක තියෙනවාය කියෙ හිතන්නකු. දැන් අපිට පැදිලියෝම් තේරණ දෙයක් තමයි. ආලෝක වේගය ආලෝකී වේග අපි බලන භෞතික රාමෝමත විතීරණයවෙන්නන. ඒගයන්නේ නිශ්චලභූමියයේ මත ආලෝකය ගමන් කරන වේගයක්. දුම්රී ඇතුළේ දුම්රිය වේගයක් තිබුණට ඒ ඒක ගමන් කරන්න වේගයත් ඒ ඒතුළ වාලෝකය ගමන් කරන වේගැත් වෙනස්වෙන්නේ නැති බව මුලින්මද අතතියාගන්න ඕනේ හරි තැම් මේ ලොක්්දක එකක් වර පටන්ගත්තාගෙන හිතන්නම් එක වර පටන් ගත්ත බූමේ ඉන්නකිෙනට පැහැදලියෝම් පේන දෙයක් තමයි මේ කලොක් එක සෑ මේ ගමන් කරලා මේ උඩටයි පල් හට උඩටයි පල්ලහටයි මේ ආලෝකස් පන්දය ගමන් කරන. බූමි ඇතුළ එන්න අර මේ කෝචය ඇතුළ ඉන්න ගෙනටත් පේෙන්න්න හෙම තමයි මොකොද යාට සාහෆේක්ුව මේ උඩටයන පල්ලහටන උඩටයන පල්ලහට යන එකම මොහතක පටන්ගත්ත එකම මොහොතක මේක අවසාන කරා කියලා හිතන්නක. මේ ආලෝකී ප්‍රවේගේ දුරීත් නිශ්චල ලයෙත් මේ දෙක්කම එක හා සමාන නිසා සෑමවිටම අ ලයිට් ලොක් දෙකම අ ඇති කරන ආවර්ථන ගණන එක හ සමාන වඩ ඕන. ඒකට හේතුව මොකද දුම්රිය තුළ ආලෝකය ගම කරන වේගත් එක හා සමාන නිශ්චල තලයේ ගම කරන ප්‍රවේග්‍යත් එක හා සමානයි යන්න තියෙන දුරත් එක හා සමාන අ නිශ්චිත දුරක්නේ සෑමවිටම මේ ධර්පනය අතරතියෙන්. එහ නම් අවස්සා දෙකීම ආලෝකය අර ඇතිකරපු ස්පන්ධ ගාන සමානය. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ප්‍රශ්නි. අර භූමිය ඉඳලක් බලපු කෙනාට භූමිය ඉඳල බලන කෙනෙක් හිත ඉන්නවා කියන්න දුම්රයේ අර ස්පන්දිය දිහා. එයාට පේන්නේ ඇත්තටම දුම්රයේ ඒ ආලෝකය ගමන් කරපු දුරපමාණය වැඩි ඒ මොකද ේතුව දුම්රියටත් වේගයක් තිබුණු නිසා තරවානේ දැන් නිශ්චලයක්කෙනනං සෑමිට එකම එකම දුරත්තමයි තියෙන නමුත් අ දුම්රිය ගමන් කරන නිසා ආලෝක ස්පන්දය සෑමවිටම අ පැහැදිලියෝම පේනවා අපිට දුම්රියේ වේගේ දුම්රියත් ගමන් කරන නිසා ආලෝකයේ වැඩි දුරක් ගමන් කල්ලා තියෙනවා කියන ආලෝකයේ වැඩි දුරක් ගමන් කරලා තියෙනවා නමුත් ආලෝකය වේගිය එකයි. එ අපිදන්න වේගට කියන්න දුර පෙදීම කාලය. වේගිය නිශ්චල වඩ මොකක්ද සිද්ධවෙන්න ඕ දුර වැඩි එ වය හැකි එක්මදේ මොකන්ද. කාලය අඩුවෙන්ඩ තර කාලය අඩුවෙන්න්න ඕ අර දුම්රිය ඇතුළේ ගමන් කරන කෙනාට කාලය ගමන් කරලා තියෙන්නේ ටිකක් අඩු වියගියක මෙන්න මේක තමායි ඇත්තර වැැල්බ ටයින්ස්ටයින් කියන විද්‍යාඥා අඳුරාගත්තේ. මේ කාලය කියන එක සාපේක්ෂයි. එක හලතින වය කාලයේ සාෆික්ෂයි කියල හලතිනනේ ඔය කියන කතා කරනකට ඇයි කාලයේ සාපේක්ෂෝණය මේ යංකිසි වස්තුවක් ගමන් කරනවන එ ගමන් කරන සෑම අවස්ථාවකදිම වස්තුයි අත්තුදින කාලය සෑමවිටම අඩුුවිය යුතුකි. එතකොට නිතතින්ම කනෙට්ට හිතල දේ තමයි හරි ඒනන්ද මේ නිශ්චලව තියන්නේදැ පෘතිවයන ඒක ඉඳ වහමවේ පෘතිවයේ කාලය අපිට අපි ගම සම්මත කාලය කියලා එතකොට අපි ප්‍රශනයක් නෑ අනිත්‍යව අපිට සාපේක්ෂව කියන්න පුොලො හැ පොඩි ප්‍රශ්නයක් තියනවා. පෘතිවිය මොකද කරන්න ගමන් කරන්න ඉරවට. එතුර ඉරට සාපේක්ෂව පෘතිවයේ කාලයේ ගමන් කරන වෙනස්. තෙරණ එ කෙන කිය හානෑ එන අපි ඉ ඉරගම. ඉ ඉර ඉරේ තියෙන කාලේ අපි නිශ්චි තයි කියෙන ගමු හැබැ එහෙම කරන්න දැමකද අපේ ඉර තියෙෙන කොයද අපි දන්නවා මිල්කිවේකෙන් ශීරපතය කියන ගැලෙක්සේකගේඒ ගැලෙක්සේගේ තියෙන මකක්ද වේ සුප මැසි බ්ලක්් ෝල්ල එකක් මැද්දේ ඒකට ඒ සෙන්ටරකට සාපේක්ෂ අපි ගමන් කරනවා අධිකවිය ගිකි ඒනම් ඉතින් අපි හිතන්ුවේ ඒනම් අපේ ගැලෙක්ෂේකේ මැද්ද අපි කාලය එතන ඉඳල අපි කියමුගේ එහෙම කියන්නත් පෑ ගැලැක්සික මේ අපි යුනිවර්සිකික් මාර්වයකයකින් ගමන් කරනවා. එතකොට කොහේද මේ ඇනේ ගහන්නඇවිී කාලය කියන එකට ඒම ඇනයක් ගණ්ඩ බෑ විශ්වයේ කාලය කියන්නේ සාපේක්ෂව අපි දැනගත යුතු සංකල්පයක් එහෙනම් කොෝවද මේ ගාලය හරහා ගමන් කරන මැසින් එකක් හදන් හරී සරල මේ දුම්රට නැග්ා කියල හිතන්න නියවුන් සෝයුරන් දෙන්නෙක් මේ නිියුන් සෝයුරන් කල ම දාහස්කන මේ පෘතිවයේ මත එක්කම කාලයක් ජීවත් වෙත සෝයුරන් දෙන්නෙක් කියෙන හිතන්නපු හරි. එක්කෙනෙක් නගෙන දුම්රියට අනිත් කෙනා නිශ්ලව ගොඩබිව මත ඉන්න. මේ දුම්රිය අධික වේගයකින් ගමන් කරනවා කෙන හිතන අධික වේගකින් ගමන්. ගැන හිතන්න ආලෝකයේ වේගෙන් සාමාන්‍ය සීයට දහයක් කර සීට විස්සක් ඔය වගේ වැඩීගුටිකක් තරමක වැඩිවේගයක් ගන්න. අරගෙන ඔය හිතන්න දවසක් ඉතර හොම කැරකිලා ආය පෘතිවයට එවා ආය මේ අදවන්න නැවතිලා ආය අර කලින් අර මේ ගොඩබි මේ ඉන්න නිියවුන් සෞදරය හම්බෙන් එනවා කියෙන හිතන්න. ඔකොල විශ්වාස කරනවාද එහෙම ආවුත් අ දුම්රයේ ගණන් කරපු කෙනා ඇත්. ටම කාලේ හරහා ගමන් කල්ලා තියන්නේ අඩුවේගකින් පෘතුවයේ මත කාලයේ ගොඩාක් ඉස්සරහට 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 ගිල්ල තියෙනවා නමු දුම්රීටපු කෙනට කාලය ගමන් කරල්ල අඩුයි ඒනම් අරවිදියට බැල ආවොත් අර දුම්රියයේ ඉන්න කෙනා ඇත්තනම කාලය හරහා අනාගතයට ගමන් කරලතිය. තෙරානෙත් එනං එයා කාලය හරහා ගමන්කරපුෙන ඒ කොමද කාලාල හරා ගම කරන හර සරලයි. මොකද්දන්නේ දුම්රිය කර ඇගලා ගවඩක් යන්ට එතකොට ඇත්ට අවකාශය විතරක්නවේ කාලය අරාත් ගම කරන වීලොඩි කෙන යන්නෙවේ ඇත්තරක සිද්ධ වෙනවා. නොවන් මේක ප්‍රාග ප්‍රශනය ගනන්ට පැදිලියුම් පේනගත්තම ආලෝක ප්‍රවේගයට සාපේක්ෂව මේ දුම්රියක ප්‍රවේගයේ සාමාන්‍ය සීයට දස මේ එකක්වත් නෑ. ඒක ඉන්ද ප්‍රායෝගික තලේදි මේක සිද්ධ වුණාට. ප්‍රායෝගික තලයේදී මේ කාලයහරා ගතකිරීම ඉතාම කුඩයි. එකන ගොඩක් මේ අපේ ඉදිනෙදා අපේ ජීවිතයේදී අපට ඒක පේනෙ නෑ. නමුත් මේ අපිට නිතරම නමුත් මේක පයි ඉදිනා ජීවිදේ පේනැදී වුණකි වට අපිට මානෝක්‍රියාකාරකම්බල දී මේ කටයුතු පැහදිලුම් පේනදය ඇත උදාහරණයකට මේ අප පෘතුවයේ වට සැටලයිට් ගමන් කරන්න තියනොද ඒවා තරෙන ඔරුලෝසුනි. මේ අධධික වේගෙන් ගම ගන සාමාන්‍ය අපේ ගමන් කරනවා අපේ සාමාන්‍ය වානවලට වඩා වේගෙන් ගමන් කරන්න. උගල විශ්වාස කරනවාවද සෑම විටම ඒ චන්ද්‍රිකාවල තියෙන මේ ආල් ඒකැනෙමේ තියන ලොක්ස් එම නැත්තන් ඒ වරු ලෝසු නැවත නැවත සෑම කාලයකට වරක්ම එක කෙලිබරේට් කරන්න එකට හේතුව තම ඒ ඒ ලොක්කලදින වරදක් නිසා නෙමේ මොකදයකට හේතුව අර නිතර නිතර්ම අර අපිට අපේ කාලයට සාපේක්ෂව අප පෘතුවිය මත කාලයට සාපේක්ෂව අරයාගේ කාලය ගමන් කරනි බෝම හිමින්. ඒරනානේද ඒඒ ඒක ඉතාම කුඩා දෙයක් වුණට ඒ ප්‍රමාණය කාලේ වෙනස කුඩා සාමාන්‍ය නැනෝසකන්ස් ගානක් කියලා කියනවා වෙන්න ඒ වෙනස නමුත් ඒ වෙන ඒ වෙන වෙනස ඇති අපි කෙලිබ්‍රේඩ් නොකොරොත්තේම අපේ කරන සංග මේ අපි පුෘතිවිය සමඟ ඒ චන්ද්‍රකා කරන සියලුම සනිිවේදන කටයුතු මාවියෝලුවක් ඇතික. මූල්ම චන්ද්‍රිකාවට මේේකාරණාව සිද්ධ වුණ. ඒ ඒ නිතර නිතර කැලිබ්‍රේ් කරන්නවා පසේ දම මනිස් සන්ඳර ගත්තේ මේ කාරණාව නිසා තම මේක සිද්ධ වෙන්නේ කියති පැදදිී නේද. ඉතින් එහ නං කාලය හරහා ගමන් කරන්න තියන්න කොහොමද අධික වේගයෙන් ගමන් කරලා ත් කාලය හරහා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා දැ මේක අපිට දැන් අප අපි කතාගරන්නකොට ඒක චර නිකම් අඩුම ප්‍රබන්ධයක් වගේ වනාට නැහැ. ඇත්තරම වීගෙන් ගමන් කරන ස්ටාශිප් එක ගත්තේම මේ කාරණාව ඇත. ඒම සිද වෙන්න පුලුවන්. එක යන හිතන්න අපි අනාගතයේදී අපිේ ග්‍රාලෝක අතර වේගෙන් ගම කරනවා අගෙලා හිතන්නක. එතකොට ආලෝකයේ වේගීන් සාමාන්‍ය සීට දහයක් සීට විස්්සක් වගේ වේගයක් ගණ්ඩ මානවයට කවදාහරි හැකියාවක්ල බිඩ් ආවෝ. එයා මොකද්ද කරන්නඕන එයා තමන්ගේ ගෙදරන අමතක කරලා අන්නඩෝනේ ගමන. එක මොකද හේතුව එයා ගමන ගල්ලා එනකොට මේ පෘතු ය ඇවිල්ලා. අවරුදු සේයක් දෙසීයක් සමහල්ලාට ඉස්සරාටිකිෙල්ලේ අදුරනාය සේරම මැරි මොකදකට හේතුව මොකද කාලය අ අභ්‍යෝකාශයේ ගමන් කරන වේගේයට සාපේක්ෂෝ ගමන් කරන නිසා පෘති වී වඩා වේගයකින් මේ කාලය ගමන් කරන අ වේගෙන් ගමන් කරන අභ්‍යෝකාශයේ ආනාවේ ච්චර වේගෙන් ගමන් කරන්නේ නෑ පහැදිරී නේද. ඉතිං මේක තව පොඩ්ඩක් ස්රාටි කුළට දන්නවා විද්‍යච්චුම්බ තරං. ගමන් කරන්නේ ආලෝකයේ වේගෙන්. මේ විද්‍යච්චුම්බක තරංග, ආලෝකයේ වේගෙන් ගමන් කරනහි දවකුළු විශවාස කරනවාද ඒ අංශුවයට කාලය ගමන්කිරීමක් නෑ. ඒක හිදන්නක මේ විශ්ය හටගත්තා කලගෙන අපිට බික්්බෑන්කින් බික්්බෑ හා පිපුරම සිද්ධ වෙන අවස්ථාවයි. ඇතිුණ ඇතිවුණු විද්ධච්චුම්බක තරංග අර අපේ අප දැන්වුණත් අපිට ඒ අවශෝෂනය කරන්න පුළල ඉස්සර ඔබොල දැකදී නොද පරවල අ ඉරීරීරීරි වගේ යන. මේ අඇතර බිගබෑන් එක ඇතිවෙනකට ඇතිවුණු තරංගඒ ේඩිය තරග විීරණම අපි දැන් එක පැත්ල පේෙන්. ල ශ්වාස කරනවාද මේ මේ අංශුව එකන ඒවත් පෝටෝන් අංශු එකැන එන්න ඒ විද්ච්චුම්බක තරංගුවට කාලය ගමන් කරලා නැමකදේවක් ගමන් කරන්නකා ආලෝකයේ වේගීන් වන නිසා. එකද හැදදිනොවද ැඒ ඒ අංශුවකට දැනන්නේ බිග්බෑ එක වුණා අප අේටී එක දී ඇන්ටලාාවට අවුන. එකන්න ඒ අතර කාලයක් නෑ නේද අවුරදු අපි දන්නව බිලියන ගාන ගෙවිලතියනවා. අවුරදු බිලියන තිස්හතරක් මට මතකේ දිර බික්්බෑන්ගක සිද්ද වෙලා නමුත් අර අංශෝකට කාලය ගත වෙලා ඇත්තෙම නැති තරක් ඉතින් එන්න හෙනම් මෙන්න මේක තමයි සාපේක්ෂතාවාදය පිළිබඳ මේ කාලය ගමන් කිරීම පිබඳ නිය මේකර න ටයිම් ඩයිලේෂන් කියල මොකාද සිංගලෙක න්ද දන්නහැ. නමුත් මේ කාලය සාපේක්ෂයි කියලා නිතර නිතර සඳහන් කරන්නේ මෙන්න මේ සංකල්පය නිසා. ති ම තනවා මේ සංකල්පය වගුලන්ට යංකසියාාකාරයට තේරුමක්කෙන්ට ඇති කියීලා ඒගෙන ගැටලුවක් තියනවන පල්ල හෑන් ගලියන්ඩ මේ ඔඋගුලන්ට තවදුරට තේරු නැතම්ම බලන්නන් තව ඉස්සරහට තාමකර සංකල්ප භාවිතා කරලා මේක පැහැදිි කරලා දෙඩ. ඇයිතිං අද වීඩියෝ එක මේකත් සමඟ මමාද අවසන් කරනවාති මේ වීඩියක බලන්න එක තුන උගුළු හැමෝටම ගොඩාක් ස්තුූතියි මේක සමඟ සම්බන්ධ වනාට.